ංලදේශ ්‍රිට් ණඩයමෙන් චන්දි හතුරසි සමගනීමත්තක තවත් හරිහම පුහන්කරුවක්ස්යාගන්න ංලාදේශයට හැකිවෙලානෑ ංලාදේශ ශ්‍ර ලංකාවක් තිබුණ තරඟාවලිය ංලාදේශ කණඩයම් පුහන් කිරීම වගකින් පැවරුණේ චන්දිකගේ සහපුන්කර විදියට හිටපු රිචඩ් හල්ෂාල්ට හල්ෂාල් වැඩි හරියට කලාද නැද්ද කියලා අපට කියන්න බෑ. කොහොමනත් බංගලාදේශයට උරුමුණේ තරඟාවලි පරාජයක්. මේ තරඟාවලිය පස්සේ බංගලාදේශ නිදහස් කුසලානයට ශ්‍රී ලංකාවට එද්දී හල්ෂාල් බංගලාදේශය දාලා තමයි ආවේ. ඒ තරඟාවලිය බංගලාදේශය පුහුණු කරන වගකින් පැවරුණේ කර්ඩි මෝල්ස්ටර්. බංගලාදේශයේ මීළඟට මුහුණ දෙන ක්‍රිකට් තරඟාවලිය ඔවුන්ගේ පුහුණුකරුවා කවුරුවේද කියලා අපිට තවම කියන්න බෑ. කොමාරි බංගලාදේශයේ කාලයක් සහාය පුහුණුකරුවා විදියට හිටපු රිචඩ් අල්ෂාල් බංගලියන්ට සමුදීලා කියලා නම් ආරංචි වෙනවා. මේ විදියට හල්ෂාල් යන්නේ ඔහුට බංගලාදේශ ප්‍රවීණ ක්‍රීඩකයන්ගේ තියෙන විරෝධය නිසා කියලා තමයි විදේශ මාධ්‍ය කියලා තිබුණේ. හැබැයි හල්ෂාල් නම් කියන්නේ එහෙම කිසිම බලපෑමක් Tamanට නැහැ කියලා. ප්‍රවීණ ක්‍රීඩකයන්ට එයාලගේ මතයක් තිබුණා. ඒ වගේම මම හැම වෙලාවෙම උත්සාහ කළේ හොඳම දේ කණ්ඩායමට කරන්න. මම දන්නේ නැහැ ක්‍රීඩකයෝ අතරේ ප්‍රශ්න තිබුණත් කියලා. මම ඒ වගේ සොයන්න ගියේ නැහැ. මම හැම වෙලාවෙම මගේ වැඩේ ගැන තමයි හිතුවේ. තාමත් පෞල් ජීවිතේ වැඩිදුර ගිහින් නැති හල්ෂාල් පෞල් ජීවිතේ වෙනුවෙන් වැඩි කාලයක් ගත කරන්න බංගලාදේශයට සමුදෙනවා කියලා තමයි ඔහු කියලා තියෙන්නේ. ඇත්තටම මට මේ වැඩෙන් අයින් වෙන්න තිබුණු හේතුව තමයි මට මගේ පවුලේ අය එක්ක වැඩි කාලයක් ගත කරන්න අවශ්‍ය වුණ එක. අපේ පවුල තවම ලාබාල පවුලක්. ඒකත් එක්ක මට වැඩි වෙලාවක් පවුලේ අයත් එක්ක ඉන්න එක තමයි වැදගත්ම දේ කියලා මට හිතෙන්නේ. මම බංගලාදේශ කණ්ඩායමේක ගොඩක් හොඳ කාලයක් ගත කළා. ඇත්තටම මේ ගැන සතුටුයි. 2014 ඉඳලා චන්දිකගේ සහායකයා විදිහට හිටපු හල්ෂාල් සමුගන්න මොහොතේ බංගලාදේශ කණ්ඩායම ගැන කතා කරලා තිබුණා. බංගලාදේශ කණ්ඩායම ප්‍රවීණ ක්‍රීඩකයෝ කීප දෙනෙක් මත විශ්වාසය තියාගෙන ඉන්න එක නතර කරන්න ඕන. තරුණ ක්‍රීඩකයෝ ජාත්‍යන්තර මට්ටමට ගන්න නම් එයාලට පුළුවන් තරම් අවස්ථා දෙන්න ඕන. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. වීඩියෝට පහලින් තියෙන රතු පාට subscribe button එක click කරලා අපි subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති යාළුවෙකුට බලන වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකා තුලින් ඔබට සුබ දවසක්.